මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. නිරෝගී පැහැපත් සත්කාරයක් ඔබට අවශ්‍යම කාලයක තමයි ඔබ හැම දෙනෙක්ම මේ ඉන්නේ. හැබැයි මේ නිරෝගී පැහැපත් සත්කාරය ලබා ගන්න ඉතමත් ඉක්මනින් ඕනි කියලා කිව්වොත් ඒක නම් කරන්න වෙන්නේ නැහැ කියලා අය හැමදාම කියනවා. මොකද මේ සත්කාරය කරන්න අපේ සම නිර්මාණය කරගන්න ඕනේ. ඒ සම නිර්මාණය කරගන්න සමේ තියෙන ආසාදිතයන් වළක්වා ගන්න අපිට මෙතෙක් වෙලා ඇවිල්ලා තියෙන ආසාදිතයන් වළක්වා ගන්න අපිට කාලයක් ඕනේ. ඒ කාල වේලාව අරගෙන ඉතමත් පිළිවෙලට පියවරෙන් පියවරට ඔබේ සම ඒ වගේම තමයි ඔබේ ශාරීරිය නිරෝගී කරවන්න ඇය නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඉතින් රූපලාවන ශාස්ත්‍රය කියලා කියන්නේ බොහෝමයක් අංශවලට බෙදිලා එහෙම නැත්නම් බොහෝමයක් දේවල් වලට අනුව අංශවලට අනුව මේ රූපලාවන ශාස්ත්‍රය තුළ කටයුතු කරන්න තියෙනවා. අපි මනාලියන් හැඩගැන්වීම එහෙම නැත්නම් රූපලාවන උපදේශන ලබා දීම කොණ්ඩේ සැකසීම සහ කොණ්ඩේ අනිකුත් ඒ සියලුම කරුණු කාරණා එතකොට අපි සම ගැන කතා කරනකොට ඒ සියල්ල ගැන කතා කරනකොට ඇය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන ශිල්පිනියක් විදිහට මං හිතන්නේ මේ ශාස්ත්‍රයේ වසර ගණනාවක පුරාවටම තමන්ගේ සේවාව ලබා දීලා තියෙනවා සහ ඇය ඉතාමත් විශාල පරාසයක පුළුල් පරාසයක දැනුමකින් මෙරට වගේම ජාත්‍යන්තර දැනුමකින් ස්වයං පෞෂිත වෙච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි ඇයට 2020 වර්ෂයේදී මං හිතන්නේ ඉතාමත් අද්විතීය වූ සම්මානයකින් ඇයට පිරිනමන්නට එහෙමත්නම් පිදුම් ලබන්නට හැකියාවක් ලැබුණේ AUGP USA Academy හරහා ලබා දෙන ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිනියක් විදිහට ඇයට කටයුතු කරන්නට හැකියාවක් ලැබුණා. ඇය මේ සේවාව එහෙමත්නම් මේ ශාස්ත්‍රයට කරලා තියෙන සේවාව සහ දැනුම කේන්ද්‍ර කරගනිමින් ඒ වෙන කවුරුත් නෙවෙයි ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන ශිල්පිනිය ජැකි අපොන්සු. අයිබන් අයිබන් මං හිතන්නේ ඉස්සලම සුබ පතන්නට ඕනේ, සුබ ප්‍රාර්ථනා එකතු කරන්නට ඕනේ මේ සියලුම කණ්ඩායම එකතු කරගෙන 2020 වර්ෂයේදී ඔබට ලැබුණු ඒ දායකත්වයට එමත්තම් මේ සම්මානයට. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරලිමු. ඔව් ලක්ෂ්‍ය, ඇත්තටම මේක බලාපොරොත්තු නැති සම්මානයක්. මොකද අපි ඉන්වයිට් කරලා තිබුණේ ඔක්කොම ජ්‍යෙෂ්ඨයින්ව ඉන්වයිට් කරලා තිබුණේ 10 දෙනෙට ලැබුණ සම්මාන 10ක්. එතනට ගියාමයි අපි හරියටම දන්නේ අපි කරලා තියෙන සේවයට සහ අපේ තියෙන දැනුමට, කොස්මටොලොජි කියන දැනුමට. ඒක මම හිතන්නේ රූපලාවන්‍යයට පොඩ්ඩක් එහා ගිය දැනුමක්. ඉතින් මං හිතන්නේ මට ඒක පුද්ගලිකව ගොඩාක් වටිනවා ඒ සම්මානය. මොකද අපි කවදාකවත් සම්මාන බලාපොරොත්තු වෙලා නෙමෙයි ශාස්ත්‍රයට වැඩ කරේ. නමුත් ඒ දේ වටිනවා කියන්නේ දැන් මෙහෙම ඇවිල්ලා කතා කරනකොට පහුගිය කාලේ ගොඩාක් අයට ප්‍රශ්නයක් තිබුණානේ මේ වෛද්‍යවරයෙක් වගේ කතා කරනවා, මොකද මේ එහෙම කතා කරන්න ඕනේ නැහැනේ කියලා. ඒකට මම හිතන්නේ උත්තරයක් ලැබුණා මට එදා. ඒක තමයි මේ මම හිතන්නේ ලොකුම සන්තෝෂේ මට වෙච්ච. මොකද අපේ දැනුම මේ USA වලින් මෙහෙ දැන් ඇවිල්ලා දාලා තියෙන ඇකඩමි එකක් තමයි, යුනිවර්සිටි එකක් තමයි මේ AUGP කියන යුනිවර්සිටි එක අපිට කොස්මටොලොජි උගන්වන්න. ඒ කියන්නේ අපේ ලංකාවේ සිසු සිසුවියන්ට කොස්මටොලොජි උගන්වන්න. ඉතින් කොස්මටොලොජි කියන්නේ හෙයා බියුටි වල එහාටම ගිය දෙයක්. වෛද්‍යවරයෙක් හා දැනුමක්, කිට්ටු දැනුමක්, ඒක ඉගෙන ගද්දී එනවා. ඇත්තට වෛද්‍යවරුත් කොස්මටොලොජි ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේම ඒ දැනුම තියනවා කියලා තහවුරු කරන්නයි ඒ මේ ශාස්ත්‍රයට ඒ දැනුමින් වැඩක් ගත්තා කියලා අපිට බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්කමක් දෙනවා කියන එක මම හිතන්නේ මං ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඇත්තටම නිහතමානීව මං ස්තුතිවන්ත වුණා. මොකද අපේ 10 දෙනාගෙන් 3 දෙනාටයි බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් හම්බුනේ, මම එයින් එක්කෙනෙක්. ඉතින් ඉතාමත්ම සතුටි. අපි 10 දෙනාම බලාපොරොත්තු වුණේ එතනට ඇවිල්ලා හිටියා. ගොඩක් රමණි ෆර්නැන්ඩෝ, ඒ වගේම රම්සි රහමන්, ජෙනරල් සොලමන්ස්, ඒ වගේ ගොඩාක් රාශියක් ඩල්සි හත්තැල්ල, මම සහ ඉන්දු අත්තනායකට තමයි බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් හම්බුනේ. ඉතින් ඉතාමත්ම සන්තෝසයි, ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ දැනුම අගය කරන්නත් කට්ටියක් ඉන්නවා කියලා දැනගත්තාම. ඒ නිසා වෙන ආයිෆාම ආයතනයත් ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරන්න ටෝනී කියලා කිව්වා මේ වැඩසටහන තුළදී. ඉතින් ඒ විදිහට ඔබේ තියෙන දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි හැමදාම ඔබට මේ විදිහට වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නේ. මොකද ප්‍රශ්න ගැටලු බොහෝමයක් මේ සමාජයේ ඉන්න කාන්තාවන්ට තියෙනවා මේ නිෂ්පාදන පිළ භාවිතා කරනකොට. නර්මදා ජයසිංහ කළුවා මෝදර ඉඳලා කියනවා මාක්ස් යවන්න පුළුවන් ද නයිව් හර්බ්ස් ඩේ හා නයිට් ක්‍රීම් වලින් සහ කැප්සූල් නැතුව කියලා එය අහලා තියෙනවා. මෙහෙමයි, දැන් මාක්ස් එන්නේ හැම මතු පිට වගේ අපිට පේන්නේ. නමුත් නර්මදා මතක තියාගන්න සෛල ඇතුලෙන් තමයි මේ පැල්ලම් හටගන්නේ. අපි කියන්නේ පැල්ලම් වලට ස්කාස් කියලා. ස්කාස් කියන්නේ සිංහලෙන් කිව්වොත් නොමැකෙන පැල්ලම්.
හැටියටයි සලකන්නේ. නමුත් මං හිතන්නේ ජැකි එතනදී මේ වෛද්‍ය උදිතත් පැහැදිලි කරා මාක්ස් යවන නයිෆෑනස් වලට හැකියාව තියෙනවා. නයිෆෑනස් ගන්නම ඕනේ. මොකද නයිෆෑනස් වලට හැකියාව තියෙනවා ඇඟ ඇතුලේ ජර්මිනේටිව් කියන සෛල තට්ටුව පෝෂණය කරලා ඒ පැල්ලන් ටික කෙමින් කෙමින් මකා දමන්න. එක පාර්ට නෙමෙයි. දැන් අද ගත්තොත් ඊළඟ මාසෙ වෙද්දි සියලුම පැල්ලම් යන්නේ නැහැ. නමුත් පැල්ලම් ඉස්සලාම කරන්නේ ලා පාටට හැරෙනවා. ඊට පස්සේ දීර්ඝකාලීනව ගන්නකොට ඒක කෙමින් කෙමින් මැකි මැකි යනවා. මොකද මෙලනින් කියන මෙලනොසයිට්ස් සෛල තමයි අපේ මෙලනින් නිපදවන්නේ. ඒ මෙලනොසයිට් සෛල තියෙන ජර්මිනේටිව් කියන ඇතුළතම සෛල තට්ටුවේ. ඉතින් ඒකට අපිට ක්‍රීම් ගාලවත් එලියෙන් ගන්න දෙයකින් අපිට ඒ පෝෂණය ලබන්න බෑ. ඉතින් කැප්සියුල් එකක් ගන්න ඕනේ. හැබැයි කැප්සියුල් එක මතක තියාගන්න බෙහෙත් අඩංගු වෙන්න බෑ. කිසිම අධිමාත්‍රාවල් අඩංගු වෙන්න බෑ. සැබෑ ආහාර අතිරේකයක් වෙන්න ඕනේ. සොෆ්ට් ජෙලටින් වෙන්න ඕනේ. එතකොට ඔබට බය නැතුව ගන්න පුළුවන්. මොකද පැල්ලන් ටික ගිහිල්ලා ඉවරලා ඔබව ලෙඩ වෙනවා නම් බෙහෙත් අඩංගු කැප්සියුල් එකක් හෝ ග්ලූටතයන් අධිමාත්‍රාවක් තියෙන කැප්සියුල් එකක් අරන් ඔබගේ මතුපිට තියෙන ප්‍රශ්න විසඳීලා අභ්‍යන්තරව රෝගී තත්ත්වයට පත් වෙනවා නම් ඒක ඉතාමත්ම මම හිතන්නේ ලොකු අපරාධයක්. ඉතින් එහෙම දෙයකට යන්න එපා. බය නැතුව ගන්න පුළුවන් සැබෑ ආහාර අතිරේකකට ගියොත් ඔබට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද ඔබ සංගටක 29ක් තියෙනවා නයිෆෑනස් වල. ඒ 29ම කියවලා බලන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අපිට WhatsApp කරලා හරි අහන්න, අපි තේරුම් කරලා දෙන්නම්. මොකද ඒ 29ම තියෙන්නේ හමට හිතකර සහ කෙස් ගැසට හිතකර සංගටක. කිසිම අහිතකර දෙයක් නැහැ. ඉතින් ඔයගලන්ට අවස්ථාව තියෙනවා අපිට වයිබ කරලා WhatsApp කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න. කෙනෙක් හිතන්න පුළුවන් ජැකි, දැන් සාමාන්‍යයෙන් අර සමයේ තියෙන ඒ මාක්ස් තත්ත්වයේ යවන්න ස්ක්‍රබ් එකකින් හැකියාවක් තියනවාද කියලා. මොකද අර ගොඩක් අය හිතන්නේ ඒක අපි හොඳට ස්ක්‍රබ් කරාම මාක්ස් ටික යනවා කියලානේ. ඔව්, දැන් සමහර අයට මාක්ස් වැඩි වෙන ඕනට වඩා ස්ක්‍රබ් කරාම. දැන් දිනපතා ස්ක්‍රබ් කරන අය ඉන්නවා. එක්කෝ ස්ක්‍රබී ෆේස් වොෂ් එකක් තියෙනවනේ, ඒක හැමදාම දානවා. අතුල්ලලා 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 පැල්ලම් යවන්න පුළුවන් නම් ඕන තරම් ඇතුළුවට කමන්නේ, එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක ගොඩක් ප්‍රවේශම් වෙන්න ස්ක්‍රබ් එකක් තියෙන්නේ මැරිච්චහම අපේ හැමදාම වැටි වැටි යනවා. නමුත් යම් ප්‍රමාණයක් මූණේ රැඳෙනවා. ඒ රැඳෙන ප්‍රමාණය ඉවත් කරන්න විතරයි. නමුත් ඒක දිනපතා කරන්න එපා. ඩේලි කරන්න ගියොත් ඕගලන්ට ලොකු විනාශයක් ඇති වෙනවා. ඕනට වඩා වියලි වෙන්න පුළුවන් හම කන්ෆියුස් වෙනවා. හමට හිතාගන්න බැරුව යනවා වෙන්න ඕන දේ. ඉතින් එහෙම කරන්න නැතුව ඔබට අධික වියලි හමක් තියෙනවා නම් මාසෙට සැරයයි ස්ක්‍රබ් කරන්න ඕනේ. ඒකත් ෆේෂල් එකකට ගිහිල්ලා ඒ ෆේෂල් එකේදී ස්ක්‍රබ් එකක් කරගන්නවා නම් ගොඩක් හොඳයි. අධික වියලි හමක් තියෙනවා නම් ඩීහයිඩ්‍රේට් හමට තියෙන ෆේෂල් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට අනිත් සංවර්ගවලට සතියට සැරයක් හෝ දෙසරයක් ස්ක්‍රබ් කරාට කමන්නේ. ඒ වගේම තමයි අපිට තවත් ලැබිලා තියෙන ගැටලුවක් අපි සාකච්ඡා කරන්න සූදානම්. උදාරි කල්දේරා රාගම ඉඳලා කියනවා සන්බර්න් වලට තියෙන නයිව් හර්බ්ස් ප්‍රතිකාරය කුමක්ද? විශේෂයෙන්ම අත්වල යාගේ ගොඩක් සන්බර්නින් තියෙනවලු. ඔය දැන් නයිව් හර්බ්ස් වල ප්‍රතිකාරය කියන්නේ ඔබ නයිව් ෆෑනස් ගන්නවා නම් ඔය ප්‍රශ්නේ නෑ. නයිව් ෆෑනස් වල තියෙනවා බීටා කැරොටින්. බීටා කැරොටින් වලට හැකියාවක් තියෙනවා ඇඟ ඇතුලෙන් ක්‍රියා කරන්න, අහිතකර හිරෝගෙන්නත් එක්ක සටන් කරන්න. ඒත් එක්කම පයින් බාක් එක්ස්ට්‍රැක්ට්, ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට්, එතකොට ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රැක්ට්, ඒ හැම දෙයක්ම ඒ වගේම ගොඩක් සංඝටක 29ක් තියෙනවා. 29ම තියෙනවා මේ ෆෑනස් ඉන්ග්‍රීඩියන්ස්, හැම පැහැපත් කරන ඉන්ග්‍රීඩියන්ස්. ඒ ඔක්කොම එකට එකක් අත්වල් බැඳගෙන තමයි ෆෑනස් කරන්නේ. ඉතින් ඒත් එක්කම බීටා කැරොටින් වල සහයෝගය තියෙනවා අර අහිතකර හිරුකින්නත් එක්ක පොඩි සටනක් දෙන්න. එතකොට ඔබගේ අයව පැහැවෙන ඒවා, හැම පිච්චෙන්න හදන ඒවා, ඒ ඔක්කොම වළක්වා ගන්න පුළුවන්. හැබැයි කැප්සියුල් එක මතක ඇතුව උදේට එකයි හවසට එකයි ගන්න ඕනේ. ඒ වගේම ඔබ බාහිර සත්කාර භාවිතා කරනකොට ගොඩක් අය ඩේ ලෝෂන් එක එක සැරයක් හරි දෙසරයක් ගන්නවා. ඒක මදි. දෙපාරක් තුන්පාරක් ගන්න දවසට නැත්තම් මදි. මොකද අපේ තියෙන මේ අධික හිරු රශ්මියත් එක්ක, එහෙම නැත්තම් අපේ මේ තියෙන හියුමිඩිටි ආර්ද්‍රතාවය නිසා හැමේ තියෙන තෙතමනේ එළියට අද්දනවා. එතකොට ඔබට පෝෂණයක් ඕනේ, පැහැය විතරක් නෙමෙයි. ඉතින් මේ දෙක එකට වෙන්න ඕනේ නිසා කීප වාරයක් භාවිතා කරන්න. ෆේස් වොෂ් එක හා ඩේ ලෝෂන් හෝ ඔබ ගන්න ඇලෝ ජෙල් නම් 3-4 වාරයක් හරි දවසකට අප්ලයි කරගන්න. රාත්‍රි කාලයට ඇලෝ ජෙල් හෝ නයිට් ක්‍රීම් එක ඔබට භාවිතා කරන්න පුළුවන්. නමුත් නයිට් ක්‍රීම් භාවිතා කරන අය වැඩි පැහැයක් ඕනේ කියලා හිතනවා නම් ඔබට අපේ ෆෑනස් බූස්ට් එකට යන්න පුළුවන්. නයිට් ක්‍රීම් එක වෙනුවට ෆෑනස් බූස්ට් එක භාවිතා කරන්න. නමුත් ඔබට ආසාදනයක් තියෙනවා නම් ෆෑනස් බූස්ට් එකට දැම්මම යන්න එපා. ඇලෝ ජෙල් විතරක් භාවිතා කරන්න. මාස 8ක් විතර ගියාට පස්සේ ෆෑනස් බූස්ට් එකට හැරෙන්න පුළුවන්. නයිව් හර්බ්ස් බොඩි ලෝෂන් එක ගැන ජැකි බොහොමයක් පිරිස් කතා බහ කරනවා. ඒ නිසා මම දැනගන්න කැමතියි නයිව් හර්බ්ස් බොඩි ලෝෂන් එක කියන්නේ ෆෑනස් බොඩි ලෝෂන් එකක්ද? ඔව්, ඇත්තටම ෆෑනස් බොඩි ලෝෂන් එක. ඒක දිහා බැලුවම තේරෙනවා කහ ගොඩාක් අන්තර්ගත කරලා තියෙනවා.
ෆයානස් බොඩි ලෝෂන් එක විතරක් ගන්න ගාලා ඔබට හිතන්න එපා ගොඩක් අය ගාලා කියනවා සතියක් දෙකක් ගියාම අනේ තාම පැහැයුන්නේ නැහැනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. මාසයක්වත් ගන්න පොඩි ප්‍රතිඵලයක් හරි දකින්න. නමුත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇඟ ඇතුළට ගන්න ඕනේ අපි ෆයානස් කැප්සියුල් එක. එතකොට තමයි අර දෙක එකට වෙන්නේ. බාහිරින් පැහැයක් ආවට ඇතුළතින් තල්ලු වෙලා එන ඒ මෙලනොසයිට්ස් වලින් එන මෙලනින් තල්ලු වෙලා එන දුඹුරු හමක් නේ අපිට එන්නේ. එතකොට ඒක තල්ලු වෙලා එනකොට එන්නේ දුඹුරු පාටක් එළියට. ඒ එනකොට ඒක ෆයානස් කැප්සියුල් එකෙන් හොඳට පැහැය ඇති කරලා එවන්නේ. ඒ එවනකොට බාහිර සත්කාර හැටියට ඔබ බඩි ලෝෂන් එක මුළු ඇඟටම ගා ගන්න ඕනේ. මූණයි බෙල්ලේ ඇර බෙල්ලෙන් පහත මුළු ඇඟටම ආලේප කර ගන්න ඕනේ. ඒකත් ඇඟ හෝදන හැම සැරේකම. දැන් දවසට එක සැරයක් ගාලා මදි. ඔබ රාත්‍රි කාලයට නිින්දට පෙර නැවත ආලේප කර ගන්න ඕනේ. එතකොට තමයි හරිම ප්‍රතිඵලය ඔබට දකින්න ලැබෙන්නේ. දුරකථන අංක සහ ලිපිනයන් අපි ඔබට මතක් කරන්නට සූදානම්. අයිෆම නිවුට්‍ර පුද්ගලික සමාගම නම්බර 45 ශ්‍රී මහාවිහාර පාර පානදුර තිරේ දිස් වෙන මේ දුරකථන අංකවලට කතා බහ කරලා තොරතුරු දැනගන්නට පුළුවන්. 077-01-37-97 සහ 077-399-1565 කියන දුරකථන අංකයන් වලට. ඒ වගේම දැන් ආසාදිත තත්ත්වයක් ඇති වුණොත් ඡායාරූප සහිතව ඔබ මං හිතන්නේ කැමති එය වැඩිදුරටත් සඳහන් කරලා එවන්න. මොකද එතකොට හරියටම ඔබට ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්නට හැකියාවක් තියෙන නිසා WhatsApp Viber මාර්ගයෙන් ඡායාරූප එවන්න පුළුවන්. 077-01-37-95 කියන දුරකථන අංකය හරහා ඔබට පිළිතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. විහන්සා කුසන්දි අපිට නැදිමාල ඉඳලා ප්‍රශ්නයක් යොමු කරනවා. අනේ ආන්ටි, නයිෆයානස් එක ලෝකල් එකක් නේද? වෙස්ටර්න් කැප්සූල් ඊට වඩා හොඳයි නේද කියලා එයා අහනවා. ඕක තමයි අපේ ගොඩාක් තියෙනවා මේ හනමිටි අදහස් ගොඩක් අයගේ. නමුත් මතක තියාගන්න, ෆොරින් කැප්සියුල්ස් අපේ රටට හරියන විදිහට නෙමේ හදන්නේ. මොකද පිටරට එච්චර හිරු කිරණක් නැහැ. එතකොට ඔය බීටා කැරටින් එහෙම අඩංගු කරන්නේ නැහැ. පයින් බාක් එක්සැක්ට් මේ පයින් ගසේ පොත්තේ සාරය එකතු කරන්න අවශ්‍ය නැහැ. මොකද පිටරට අයගේ හැම පිච්චෙන්නේ නැහැ. අවුවක් එච්චර නැහැ. ඒකනේ ඒ විදේශිකයින් මෙහෙ ඇවිල්ලා අවුව තපින්නේ සුදු වෙන්න මේ කළු වෙන්න ඕනේ කියලා, බ්‍රවුන් ස්කින් එක ඕනේ කියලා අවුවේ ඉන්නේ. ක්‍රීම් ගාගෙන පුළුවන් තරම් සන්බර්න් වෙන්න අවුවේ ඉන්නවා. ඉතින් අපේ අයට ඒක ගොඩාක් වෙලාට තේරෙන්නේ නැහැ. අපේ අයට ඕනේ විදේශිකයන්ගේ හැම. නමුත් ෆොරින් කැප්සියුල්ස් දැන් පිටරටින් එන ඕනම දෙයක් වැළඳගත්ත කාලයක් තිබුණා. ඕන දෙයක් ෂැම්පු එකක් වෙන්න පුළුවන්, කැප්සියුල් එකක් වෙන්න ඕනේ නැහැ, ක්‍රීම් එකක් වෙන්න පුළුවන්, ගැලපුණාද නැද්ද සුවඳ බැලුවා ගෑවා. ඉතින් එහෙම කාලයක් නෙමෙයි දැන්. දැන් ඔබ ගොඩාක් ප්‍රවේසම් වෙන්න ඕනේ. මතක තියාගන්න අනිත් දේ තමයි ලංකාවේ හැදෙන මේ නයිබ්‍රෝස් නයිෆයනස් අපි ඇස් දෙකෙන්ම දැක්කා. ඒකේ එකම වහලක් යට එකම කම්පැනි එකේ එකම ෆැක්ටරි එකේ තමයි අමුද්‍රව්‍ය ඉඳලා පැකින් වෙනකම්ම හැදෙන්නේ. දැන් පිටරට ගොඩක් අපි දන්න කැප්සියුල් තියෙන එක තැනක අමුද්‍රව්‍ය. තව තැනක තමයි ඒක ෆිලින් එක වෙන්නේ. තව තැනක තමයි ඒ කැප්සියුල් ගෙනියලා පැකින් වල වෙන්නේ. සමහර වෙලාවට රටවල් දෙක තුනක. සමහරලාට ඔය හොඳ රටවල් සංවර්ධිත රටවල් වල නම් කියන ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ නම් කියන ඒවල හැදෙන කැප්සියුල් මේ වියට්නාම් එහෙම නැත්නම් තායිලන්ඩ් ගෙනියලා තමයි පැකින් කරන්නේ. ඉතින් ඒ අතරතුරේ මොන හරි වෙන්න පුළුවන්. මොකද මේවා සොෆ්ට් ජෙලටින් නෙමෙයි, මේවා හාඩ් ජෙලටින් කොපු දෙකත් එක්ක. ඉතින් ඇතුළට හුලං යන්න පුළුවන්, මොන හරි වෙන්න පුළුවන්. ඉතින් එහෙමකොට ඒක ආහාර අතිරේකයක් හැටියට ඒ කැටගරි එකට වැටෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි කියන්නේ ගොඩක් ප්‍රවේසම් වෙන්න කියලා ඔබ භාවිත කරලා. අනිත් එක ජාතිකත්වයට තැන දිය යුතුමයි මම හිතන තරමට නම්. මොකද අපේ ලංකාවේ හැදෙන කැප්සියුල් එකක් අමුද්‍රව්‍ය සියල්ලක්ම අපි දැක්ක ඉතාමත්ම උසස් ප්‍රමිතිකෙන් හැදෙන්නේ. මොකද ඒ තරම් ලොකු ෆැක්ටරි එකක් මම දැකලත් නැහැ ඒ තරම් හොඳට හැදෙනවා. මෙෂිනරි ඉතාමත්ම ඉහළයි. මොකද අපි ඉන්දියාවෙත් හැදෙද්දී අපි ගිහිලා බැලුවා, ඊට වඩා හාත්පසින්ම වෙනස් දියුණු තත්වයකට පත් වෙලා තමයි ලංකාවේ අපේ පල්ලෙකැලේ ෆැක්ටරි එකේ මේ සෙලොජන් ලංකා එකේ අපි දැක්ක හැදෙනවා. මම හිතන්නේ ඒක අපිට ඇස් දෙකෙන් බලා ගන්නත් පුළුවන්. මෙතනදී මම කියන්න ඕනේ තව දෙයක් මේකටත් අදාළයි. ඉන්දියන් සලෝන් ලංකාවට දැන් එන්න යනවා කියලා, ඇත්තටම එන්න යනවා කියලා පහුගිය අවුරුදු 4-5 කතාවක් තිබිලා අපි ගොඩාක් දැඟලුවා ඒක නවත්ත ගන්න. මොකද අපේ ලංකාවේ ශ්‍රමය දාලා වැඩ කරලා ඉන්දියාවට සල්ලි යවන්න උවමනාවක්නැහැ. මොකද අපි මම හිතන්නේ ආණ්ඩුවට බරක් වෙච්ච නැති ශේත්‍රයක්. අපේ කවුරුත් බෝඩ් අල්ලගෙන පාරේ ඉඳලා ජොබ්ස් ඉල්ලලා නැහැ. අපි දහස් ගණන් සිසුවියන්ට උගන්නලා ඇකඩමීස් වලින් එළියට දැම්මම ඒගොල්ලෝ අවුරුද්දක් දෙකක් කොයි හරි සලෝන් එකක වැඩ කළ එක්ස්පීරියන්ස් අරන් තම තමන්ගේ සලෝන්ස් දාගන්නවා ඒගොල්ලන්ට දියුණු වෙන්න. ඒක සුවන් රැකියාවක්. එතකොට කවුරුත් රස්සාවල් දෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක අපි කාටවත් බරක් වෙන්නේ නැතු ඉතාමත්ම සුන්දර ලස්සන ශේත්‍රයක්. ඉතින් ඉන්දියාවෙන් ඇවිල්ලා මේ ආක්‍රමණය ඇති කරගන්නවට අපි මම හිතන්නේ සියලුම දෙනා විරුද්ධයි. ඉතින් ඒ වගේ තමයි දැන් අපේ සල්ලි පිටරටට යවන්න උවමනා නැහැ වගේම තමයි මේ අපේ ප්‍රොඩක්ට්ස් වලටත්
ලොකු තැනක් දිය යුතුයි. මොකද ලංකාවේ හැදෙන්නේ අපේ ලංකාවේ ආඩම්බරයක් නයිව් හබ්ස් කියන්නේ ආයිෆා ආයතනයේ සියලුම ඒවා වගේ ලංකාවේ හැදෙන්නේ ඒ වගේම තමයි ප්‍රමිතිය. දැන් ලංකාවේ හැදුනා කිව්වම හිතනවනේ අයියෝ මේක ලෝකල් ඔහොමනේ හිතන්නේ. නෑ, ප්‍රමිතිය ඉතාමත් මෙහෙලයි. මම හිතන්නේ අපි වීඩියෝ එක බලලා ඉන්න පුළුවන් නම් ඕගලන්ට තවත් අහවුරු වෙනවා මේක පෙන්නපු වීඩියෝ එකක්. අපි ගිහිල්ලා අපේ ඇස් දෙකෙන්ම දැකපු වීඩියෝ එකක්. මේ ලංකාවේ වැඩියෙන්ම පාවිච්චි කරන මෙට්ෆෝමින් වගේ බෙහෙත් වර්ග මෙතන නිෂ්පාදනය වෙනවා අපි දැක්කා. ඉතින් මම හිතන්නේ රටට ලොකු වාසියක්, රටේ මහා ජනතාවට ලොකු වාසියක්, අපේ රටේ අපේම කර්මාන්ත ශාලාවක මේ වගේ නිෂ්පාදනයක් වෙනවා දැක්කම අපිටත් ගොඩක් සතුටුයි. මම හිතන්නේ රජයේ ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය වෙන කැප්ස් මේ බෙහෙත් වර්ග පවා මෙතන තමයි නිෂ්පාදනය වෙන්නේ. මෙට්ෆෝමින්, පෙරසල්පේට් ඒ වගේ දේවල් අපි දැක්ක දැන් මෙතන නිෂ්පාදනය වෙන ආකාරය. ඔව්, අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ බයෝවීටා සහ නයිව් ග්‍රීන් නිෂ්පාදනාගාරයට. ඉතින් මොනතරම් විද්‍යාත්මකව මොනතරම් නවීන රසායනාගාර තත්වයන් යටතේ පිරිසිදුව ප්‍රමිතියකට ඉහළ ප්‍රමිතියෙන් සොෆ්ට් ජෙලටින් තාක්ෂණයෙන් මේ කැප්සියුල්ස් නිෂ්පාදනය වෙනවාද කියන එක අපි අද දැක්කා. ඉතින් පේනවා ඇති මේ පසුබිමේ තියෙන යන්ත්‍රානුසාරයෙන් තමයි මේ විදිහට කැප්සියුල්ස් නිර්මාණය වෙන්නේ. මේ මොනතරම් ඉහළ තාක්ෂණික කර්තව්‍යයක්ද කියන එක අපිට අද දවසේදී ඔප්පු සිද්ධ වුණා. මම වෛද්‍යරෙක් හැටියට විවිධ රටවලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ රටවල විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල්වල මෙවැනි සොෆ්ට් ජෙලටින් තාක්ෂණය නිෂ්පාදනය කරන දේවල් දැකලා තියෙනවා. ඉතින් ඒ තාක්ෂණයත් එක්ක බැලුවම සෙලන්ජ ආයතනය ඉතා උසස් තාක්ෂණයකින් මේක නිෂ්පාදනය කරනවා කියලා ඇත්තට මම අද දැක්කා. ඇත්තට මේ පැමිණීම නිසා තමයි එවැනි දෙයක් ඇත්තට අපි මම දැක්කේ. විශේෂයෙන්ම නවීන තාක්ෂණයෙන් මේ සොෆ්ට් ජෙලටින් තාක්ෂණයේ කැප්සූල්ස් නිෂ්පාදනය, විශේෂයෙන් බයෝවීටා වගේ දෙයක් නිෂ්පාදනය කිරීම ගැන ඇත්තටම මේ ඇස් දෙකෙන් දැකලා මම සතුටු වෙනවා. මම ඇත්තටම වෛද්‍යවරියක් හැටියට ඇත්තටම කාන්තාවක් විදිහටත් අද මගේ ඇස් දෙකින්ම දැකගත්තා. ඒ කියන්නේ බයෝවීටා හිතේන ගුණාත්මක භාවයත් ඒකේ තියෙන ආරක්ෂාකාරී භාවයත් මම හැමදාම කියනා වගේ, කියන්නේ ඕනම නිෂ්පාදනයක තිබිය යුතු ගුණාත්මක භාවය හා ඒකේ තියෙන නිරෝගීව කියන්නේ පාරිභෝගිකයාට කොහොමද ලබා දෙන්න කියන එක මම අද ඇස් දෙකින්ම බලාගත්තා. ඉතින් මට අද හරි සතුටුයි ඒක මේ මගේ ඇස් දෙකින්ම බලලා ඒක ගැන තව තහවුරු වුණා ඇත්තටම. හිතාගන්නවත්ද මෙච්චර ප්‍රමිතියකින් ශ්‍රී ලංකාවේ මේ නිෂ්පාදනය වෙනවද කියලා. ඇත්තටම කොඩ්රෝස් ඉතාමත් හොඳ ප්‍රමිතියකින් මේ ස්ථානයේදී මේ කටයුත්ත ඉතා අපූර්වට සිද්ධ වෙනවා. මං හිතන්නේ මම ප්‍රමාද වුණා හොඳ නිෂ්පාදනයක් තෝරගන්න. හැබැයි මම හරි නිෂ්පාදනය තෝරගන්න තමයි ඒ කල් අරගෙන තියෙන්නේ. ඉතින් ඔබ විශ්වාසයෙන් මේ නිෂ්පාදනයන් එක්ක එකතු වෙන්න ඕවි අයි කියන්නේ මං හිතන්නේ ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රමිතියෙන් නිෂ්පාදනය වෙන නිෂ්පාදනයක්. ඉතින් ඔබේ සුන්දරත්වය රැකගන්න මේට වඩා හොඳ නිෂ්පාදනයක් ලංකාවේ කොහෙවත් නැහැ.
හොඳ ඉතින් අපි මේ වීඩියෝ දර්ශන දකිනකොට ඔබ දකින්නට ඇති දේශීයත්වයට අපේ දේශීය නිෂ්පාදනයන්ට කොයි ආකාරයෙන්ද මේ සාර්ථකත්වය ලබා දීලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක වැඩසටහන නිමා කරන්නට කාලය එළඹිලා තියෙන නිසා ඔබට නැවත දුරකථන අංක සහ ලිපිනයන් අපි මතක් කරන්නට ඕනේ. අයිෆෝමෑන් නියුත්‍ර පුත්කලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර කියන ලිපිනේ. ඒ වගේම 0777-1137-97 සහ 0777-399-1565 කියන දුරකථන අංක දෙකම අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි ආසාදිත තත්වයක් තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා ඔබේ ඒ මුහුණේ ඒ ආසාදිත වෙලා තියෙන ප්‍රදේශයේ ඡායාරූපයක් අරගෙන 0777-1137-95 කියන දුරකථන අංකයට WhatsApp හෝ Viber මාර්ගයෙන් ලැබෙන්නට සලස්වන්නට කියන ඒ මතක් කිරීමත් අපි ඔබට කරනවා. ඉතින් අද දවසේ මේ කතා බහට අපිත් එක්ක එකතු වුණු ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනිය ජැකී අපොන්සෝ අයිබන් සුබ දවසක් ඔබට ආරාධනා කරනවා. එහෙනම් ඔබට එකතු වෙලා ඉන්නට කියලා ඊළඟ විශේෂාංගයත් සමගින්. මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැ